සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්තිය සිරස්තල වෙත. ලක්දිව නව සભ્યත්වයකට මුලපිරූ පොසොන් පොහොය අදයි. සැමරුම් රටපුරා සංචාරයට රට සුරක්ෂිතයි. මල්ගවි දූත පිරිස තහවුරු කරයි. විශ්‍රාම වැටුප් විෂමතාව ඉවතට රුපියල් 20,000 දක්වා වැටුප් වැඩිවීමක්. ඇමති මණ්ඩලයට යලි එක්වන්න කබීර් හෂිම්ට ඉල්ලීමක්. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගෙන් ඉරානයට අනුතුරු ඇඟවීමක්. අන්ධකාරයේ ගිලී සිටි ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමු කළ උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. මීන්තලා උදාගරින් ලක්දිවට පෑයූ පොසොන් සඳ අපේ ජන ජීවිතය, සමාජය හා සංස්කෘතිය නව වෙනසකට ලක් කළා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉද්දිය උද්දිය සම්බෙල බද්දසාල යන ස්වාමීන් වහන්සේද, සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩය රැගෙන අද වැනි දිනක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුවදඩයමේ නිරත වූ බව ඉතිහාසයේ දැක්වෙනවා. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරමින් ලක්දිව බුදුසසුන පිහිටුවීමේ ආරම්භය සටහන් වූයේද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු රටවල් 9කට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව තුල වඩාත් සාර්ථක වූ අතර එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික සහ ආර්ථික යන ක්ෂේත්‍රවල පුනර්ජීවනය සිදු වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු හා සත්‍ය සංයුක්ත ධර්ම දේශනාව අසා අනුරාදේවිය ඇතුළු 500ක් කාන්තාවන් සෝවන් ඵලයට පත් වුණා. ලාංකික ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවි ස්වාධීන ලෙස නැගී සිටියේ අද වෙනි පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ ලැබුණු බුදුදහමේ ආලෝකය ඔස්සේයි. මේ උතුම් පූජනීය දිනය සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් රටපුරා බෞද්ධ සදහැවතුන් ආගමික වතාවත්වල නිරත වනවා. මේ අතර පොසොන් පොහෝ දිනේ යනු ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමට මුල් වූ කරුණු අනුස්මරණය කෙරෙන අග්‍රතම ජාතික පූජෝත්සවය බව පොසොන් දින පරිවිටයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා. මෛත්‍රිය හා සාමකාමී සහජීවනය පෙරදරි කර ගනිමින් සියලු දෙනා කටයුතු කිරීමේ අගයද ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර සත්‍ය ධර්මයේ ජන සමාජයට නිදන්ගත වීමට ආක්‍රමණ, හිංසන හෝ ප්‍රචණ්ඩත්වයේ අවශ්‍ය නොවන බව පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සමාජ, සංස්කෘතික හා දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇතිවීම පිළිබඳ ලෝක ඉතිහාසයේ හොඳම නිදසුන බුදුදහම ලක්දිව තුල ස්ථාපිත වීම හඳුන්වා දිය හැකි. අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට ගරු කරමින් සියලු දෙනා සහජීවනයේ යුතුව ජීවත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා. ITN මාධ්‍යාලය සංවිධානය කරන අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේදී සදහවත් ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පින්කම් මාලාවක් අද දවස පුරා පැවැත්වුණා. උදැසන අෂ්ටාංග සීලේ පිහිටුවීම සිතුල්පව්ව විහාරාධිපති, දකුණු පළාතේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ. අනුබුදු මිහිඳු වන්දනා පොසොන් වැඩසටහන දවස පුරා සජීවීව විකාශය කිරීමට ITN මාධ්‍යාලය කටයුතු කළා. මහා සංඝපරපුරේ මහා යතිවරයා වණ්ඩට පෙරමං තනනා කුඩා සාමණේර සාමින් වහන්සේට දිරිදින අරමුණින් සංවිධානය කෙරෙන ITN FM ශාසනාලෝක වැඩසටහනද සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ සිටගෙන ඒමට කටයුතු යොදා තිබුණා. ඇසිදිසි මාධ්‍ය ප්‍රමුඛයා ලෙසින් ITN මාධ්‍යාලයේ 40 වසරක සංවත්සර සැමරුම සනිටුහන් කරමින් සාමණේර සාමින් වහන්සේ 40 නමක් උදෙසා ධර්ම ග්‍රන්ථ සහ පරිෂ්කාර පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා. උන්වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පියන්ටද පරිත්‍යාග ලබා දීමට කටයුතු යොදා තිබුණා. මෙහිදී ප්‍රධාන අනුශාසනාව සිතුල්පව්ව විහාරාධිපති දකුණු පළාත් උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ සිදු කළා. පොළොන්නරුව බෞද්ධ සංගමය 59 වන වරටත් සනුදාන කළ මහා බද්දන්සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී. ඓතිහාසික පොළොන්නරුව පූජා නගරයට පොසොන් පොහොයට පැමිණෙන ජනතාව ඉලක්ක කරගනිමින් සෑම වර්ෂයකදීම මෙම දන්සල සංවිධානය කෙරෙනවා. භික්ෂුන් වහන්සේ 69කට ධාන්‍ය පූජා කිරීමෙන් අනතුරුවයි දන්සල ආරම්භ කෙරුණේ. පුරාණ රජ දවසේ සිට දේශීය ගොඩනැගීම සඳහා කැප වූ හෙළ රජ දරුවන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමද සිදු කෙරුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, වයඹ ආණ්ඩුකාර පේශල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සුගත් රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. බෞද්ධාලෝක පොසොන්නුලේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කරන මෙම පොසොන්නුරෙල ලබන 18 වනදා දක්වා පැවැත්වෙනවා. ඊට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර මහා තුරණක්ද ඉදිකර තිබෙනවා. සම්බෝධි විහාරස්ථානයේ සිට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම සිදු කෙරුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන ධර්ම දේශනය පවත්වනු ලැබුවේ කොළඹ නවකූරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිව්‍යාගහ යසස්සී ස්වාමීන් වහන්සේ. බෞද්ධයන් පමණක් නෙමේ අබෞද්ධයනොත් මේ පින්කම් එකට එකතු කරගෙන හැම දෙනාගේම සබන්තාවය වර්ධනය කරගෙන පොසොන් උත්සවය සංවිධානය කරගෙන තියෙන මේ අවස්ථාවේදී මේ ධාතු වන්දනා පූජා සත්කාරාදිය අද දවසේ පටන් ආරම්භ කිරීමේ ඉතාමත්ම වැදගත් කොට සලකන්නට පුළුවන්කම තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුශාසකත්වය මත අග්‍රාමාත්‍ය කාර්යාලය සුබසාධක සංගමයේ සංවිධානය කරන කඩල දන්සල අරලීගහ මන්දිර පරිශ්‍රයේදී අද උදෑසන විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකි වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපය මාර්ගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මේ වන විට පැවැත්වෙනවා. තුරුණු පුසුන් කලාපය සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. අද උදෑසන සිටම දිවයිනේ නන්දසින් පැමිණි සදැහැති ජනතාව සර්වඥ ධාතු වන්දනාවේ හි නිරත වුණා. එහිදී ඔවුන් මෙසේ අදහස් බෙදාගත්තා. ඒ ධාතුන් වහන්සේලා බලන්න පාන්දර පහමාරට ආවේ ලොකු පිනක් කියලා හිතනවා. පාන්දරින්ද ලැබිලා ඉන්නේ හරි සතුටුයි. අපි පාන්දර ආවේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා මේ අවස්ථාව. මාවණෙල් ඉඳලා ආවේ මේ කරන පින්නට ඔයගලන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබෙන්න ඕනේ, සියලු දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ ඔයගලගේ සත්කාරයට. උදේ 4ට ධාතුන් වහන්සේ ඇදගෙන මේ අවස්ථාව අපිට සැලසුපු හැම දිනාටම බොහොම පිණි. පොසොන් කලාපය පහන් කූඩු ප්‍රදර්ශනයකින් අලංකාරවත් තොරණකින් භක්ති ගීත වැඩසටහන් වලින් සමන්විතයි. දුම්තිරි බද්දන්සලක්ද පැවැත්වෙනවා. පොසොන් කලාපය 18 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙවර පොසොන් පොහොය ඉතා ඉහළින් සමරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කළ ඉල්ලීමනු යමින් දෙවන පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. පොසොන් උත්සවයට සමගාමීව තිස්ස මහරාම රජ මහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,272ක්. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මතයි මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල සංඝසතු කිරීමද අමාත්‍යවරයා විසින් සිදු කළා. තිස්ස මහරාම සඳගිරි උබේ රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලයගම ධම්මසේන ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහය ඇතිව තිස්ස මහරාම පොසොන් උත්සවයේ උත්කර්ෂවත්ව පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර තිබෙන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිති උදෙසා අපේ රජයත් අප සියලු දෙනත් අපකැප වී සිටිනවා ඊලක්කය කරා යන්නට. විශේෂයෙන්ම සසුනට ඉමහත් සේවාවක් ඉෂ්ට කරන අපේ මහා සංඝරත්නය ලොවට බිහි කරපු ඒ ආදරණීය උන්වහන්සේලාගේ දෙමෝපියන් නිවෙස් ඉදිකර දීමේ බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රම අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ ලංකාවේ 2500 වෙනි උදාගම්මානයට මුල්ගල් තියලා අපි බුදුපුත් මාපිය කැපකරු ක්‍රමයට ඒ මූලික පියවර දියත් කරා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ එක්ව සංඝයා වහන්සේ 500 නමකට උදෙසන දානේ පිරිනැමීම සිදු කළා. ඒ රුවන්වැලි සෑරදුන් අභියසදී මෙම අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. පොසොන් උත්සවයේ නිමිත්තෙන් අනුරාධපුරයේ අටමස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතුද අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුවන්වැලි සෑය, තූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ඉසුරුමුණිය වැනි විහාරස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ඒ අනුවයි. වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් කලාපයක් පැවැත්වෙනවා. ඒ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක මඩුකන්ද ශ්‍රී දළදා විහාරාධිපති පූජ්‍ය මුව ඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් මරණයට කැප වූ ගවයින් 3 දෙනෙකු නිදහස් කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඊට සමගාමීව වාර්ෂික අලුත් සහන් මංගල්‍යයද අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි විදේශිකයන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් වෙත අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කර තිබෙනවා. ඒ මාතර මිරිස්ස සංචාරක කලාපයේදී රටවල් අටක විදේශිකයන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මිරිස්ස සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ මිරිස්ස සංචාරක පොලිසිය සහයද සංචාරකින්ට ලැබුණා. ලාංකීය සංස්කෘතියේ අනන්‍යතා විදහා දැක්වෙන සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටද මෙහිදී කටයුතු කර තිබුණා. තමන් මින් පෙර මෙවරක් අත්විඳ නොමැති බවත් එවැනි අත්දැකීම් විඳීමට ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් සංචාරකයන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා. It's such a wonderful place and such beautiful people. Everyone should come. People are amazing, the food's amazing. Come visit Sri Lanka. It's a beautiful country. It's a safe country. It's a beautiful country. Very friendly. Everyone's very safe, very fun. Yeah, come to Sri Lanka. Come have fun. මහනුවර අම්පිටිය දෙවන සුරුවම අභියසදී පොසොන් බැතිගේ සරණියක් ඊයේ පැවැත්වුණා. බෞද්ධ කිතුනු සහ හින්දු ජනතාව එක්වෙමිනුයි මෙම බැතිගේ සරණිය සංවිධානය කර තිබුණේ. ශ්‍රීපාද අඩවියේ කිරිවන්නෙළිය ප්‍රදේශයේ සාසන ප්‍රදීපාරාමය සංඝසතු කෙරුණා. භික්ෂුන් වහන්සේ 100 නමකට පමණ බවුන් වැඩීමට හැකි පරිදි ආරාමය සකස් කර තිබෙනවා. වැය කෙරෙන මුදල රුපියල් 3,00,000,000 අධිකයි. ප්‍රදේශයේ දායක දායිකාවන් සහ දානපතියන් ඒ සඳහා ආධාර කර තිබුණා. අරකාවිල ප්‍රදේශවාසීන් දෙවනවරටත් සංවිධානය කළ කොස්සැට අග්ගලා දන්සල අරකාවිල පන්සල අසලදී පැවැත්වුණා. දේශීය ආහාරයක් වන කොස්සැට ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව කොස්සැට කිලෝග්‍රෑම් 500ක් පමණ යොදා ගනිමින් මෙම දන්සල පැවැත්වූ බවයි සංවිධායකයින් පවසන්නේ. කීර්තිමත් ජාතික නායකයන් දෙපළක් වන ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන මහත්වරුන් සිහිපත් කරමින් පොළොන්නරුව බැදිවැව ප්‍රදේශයේ මහා බද්දන්සලක් පැවැත්වුණා. ඒ විදේශ කටයුතු රාජ්‍ය මාධ්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ අනතුරුවයි දන්සල ආරම්භ කෙරුණේ. පොසොන් පොහොය නිමිත්තෙන් කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය කුරුණෑගල නගර සභාවේ කම්කරුවන් සහ සනීපාරක්ෂක සේවකයන් වෙනුවෙන් වියලි සලාක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කළා. විද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන බද්දන්සල වෙනුවටයි මෙම වැඩසටහන පැවැත්වුණේ. රුපියල් 1,05,000,000 අධික මුදලක් වැය කරමින් මෙම වියලි සලාක පිරිනැමීම සිදු කෙරුණා.
නැවතත් ප්‍රවෘත්ති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා හමු වුණා. තජිකිස්තානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය සහ විශ්වාසී ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව අතරතුරදී මෙම රාජ්‍යනායක හමුව සිදු වූයේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට සම්බාධික පනවා තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නායකයන් දෙපළ සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ව්ලැඩිමීර් පුටින් මහතා වෙත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී විශේෂ ඇරයුමක් සිදු කළා. ශ්‍රී ලංකාව සංචාරකයන්ට හිතකර සාමකාමී සහ ආරක්ෂිත රටක් බව ලෝකයට පෙන්වා දීම තම සංචාරයේ අරමුණ බව ශ්‍රී ලංකා සංචාරයේ යෙදී සිටින මාලදිවයින් දූත පිරිස පවසනවා. ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මාලදිවයින් උපජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, මාලදිවයින් අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී සුහද සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරට අතර මිත්‍රත්වයේ තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් නියෝජිත පිරිසට සිය කෘතඥතාවය මෙහිදී පළ කළා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාලදිවයින් දූත පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, රාජ්‍ය මාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුෂාද් බදියුදීන්, එච් එම් ෆෞසි මුජිබ රහුමාන්, හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන යන මහතුරුන්ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු දේශපාලනඥයින් සහ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. 500,000කට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ජූලි මාස සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. යන විශ්‍රාමිකයන්ගේ වැටුප් අවමය රුපියල් 2800 සිට උපරිමය රුපියල් 20,000 දක්වා වැඩි වනු ඇත. 2019 අයවැය මගින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාවට අනුව මෙම වැටුප් වැඩිවීම සිදුවේ. විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ අනුව 2015 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වන දිනට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිව තිබෙනවා. 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සහ 2015 න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් යන දෙපිරිසම චක්‍රලේඛ දෙකක් යටතේ විශ්‍රාම ගැන්වීම හේතුවෙන් මෙම වැටුප් විෂමතාව හටගෙන තිබුණා. 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 5 ඇලිරක් 2015 චක්‍රලේඛය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු විශ්‍රාම ගිය අය සඳහා ක්‍රියාත්මක වුණේ 3 ඇල ඉරක් 2016 චක්‍රලේඛයයි. විෂමතා ඉවත් කිරීම හේතුවෙන් 2015 වැටුපට සාපේක්ෂව එම සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020දී 107%කින් වැඩිවනු ඇති. ඒ අනුව කාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණී විශ්‍රාම වැටුප රුපියල් 2800කින් ඉහළ යන අතර අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ වැටුප රුපියල් 20,000කින් පමණ ඉහළ යනු ඇති. එම විශ්‍රාම වැටුප් සංශෝධනය සමග 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් විෂමතා ඉවත් වනතුරු ගෙවන ලද රුපියල් 3,500ක අන්තර්දීමනාව නව වැටුපට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට හිමි වූ රුපියල් 325ක ජීවන වියදම් දීමනාව තවදුරටත් හිමිවනු ඇති. කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කබීර් හෂිම් මහතාගෙන් ඉල්ලීමක් කරනවා. කබීර් හෂිම් මහතා වැනි නායකයන්ගේ අවශ්‍යතාව තදින් ජනතාවට දැනෙන යුගයක එවැනි නායකයන් පෙරට පැමිණීම අත්‍යවශ්‍ය වන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ. එබැවින් නව දේශපාලන අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් වගකීම් බාර ගන්නා ලෙසද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා දේශපාලන නායකයන්ට ආදර්ශයක් ලබා දෙමින් තමන් දැරූ සියලු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ. කිසිදු චෝදනාවක් නොලත්
ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් ඔහුගේ අධිෂ්ඨානශීලී ක්‍රියාව අවංක අභිලාෂයෙන් සිදු කරන දද්දක් බව තමන් විශ්වාස කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ. කෑගල දිස්ත්‍රික්කයේ විවිධ ජනකොටස්වලට සහ ආගම්වලට අයත් ජනතාව තමන්ගේ නියෝජිතයා ලෙස කබීර් හෂීම් මහතා අවස්ථා ගණනාවකදී ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබෙනවා. කබීර් හෂීම් මහතා වැනි පළපුරුදු උගත් වෘත්තීය භාවයෙන් යුතු නායකයන් රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙන්ම පුරවැසියන් අතර එකමුතු භාවය ගොඩනැංවීම සඳහා අවශ්‍ය වන බවයි සජිත් ප්‍රේමදාස මහතාගේ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කබීර් හෂීම් මහතාට සිය අමාත්‍ය ධුරයේ වගකීම් බහර ගන්නා ලෙස ඉල්ලමින් මාවනැල්ල හෙම්මාතගම පාරේදී මහජනතාව සමකාමී උද්ඝෝෂණයක නිරත වුණා. තවහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට තරුණයෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලිමඩ පොලිසිය මගින් අදාළ තරුණයා අත්අඩංගුවට ගත්තේ සිය නිවසේ සිටියදී. සැකකරු ජාතික තවහිද් ජමාත් නායක සහරාන් හෂීම් විසින් පවත්වනු ලැබූ දේශනවලට සහභාගී වී ඇති බවට ලැබුණු තොරතුරු මතයි ඔහු අත්අඩංගුවට ගැනුණේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලින් සමගද සමීප සබඳතා පැවැත්වූ බවට තොරතුරු ලැබුණු බවද පොලිසිය සඳහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිමඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සත්දින මතකය. ජූනි 10 වන සඳුදා ආචාර්ය පණ්ඩිත අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිතුමා එක් වුණා. ජූනි 11 වන අඟහරුවාදා සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙලේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ජාතික ඩිජිටල්කරණයේ ගමන් මඟ එළිදැක්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. ජූනි 12 වන පදාදා සාරවත් දේශවේක වාපී සංග්‍රහමය එල්ලංගහ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කුරුණෑගල බටහිර පඬුවස්නුවර කොටකිඹුලාකඩ අමුණ අසලදී. ජූනි 13 වෙනි බ්‍රහස්පතින්දා ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය හා විශ්වාසී ගොඩනැගීමේ පියවර පිළිබඳ 50 වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා තජිකිස්තානයේ දෙදින නිල සංචාරයක් ආරම්භ කළා. ජූනි 14 වන සිකුරාදා තජිකිස්තාන ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ගේ හමුව මෙදින සිදු වූ අතර දෙරටේ සම්බන්ධතා දෙරටේම යහපත වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ නායකයෝ සාකච්ඡා කළා. ජූනි 15 වන සෙනසුරාදා ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය හා විශ්වාසී ගොඩනැගීමේ පියවර පිළිබඳ 5 වන සමුළුව චීන ජනාධිපති ෂි ජින්පින්, රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දුෂාන්බේ නගරයේදී පැවැත්වූ අතර මේ දින දහවල් ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ආසියාතික රටවල සමාජිකත්වය ධර්ම සීකා ප්‍රධාන වශයෙන්ම අනාගත ලෝකයට මුහුණ දීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස වශයෙන් අපි කවුරුත් සලකන්නේ. ඒ නිසා අපි සීකා සමුළුව යහපත් ලෝකයක් දිනා ගැනීම සඳහා සාමයට කැපී යුතු වෙනවා. පසුගිය අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල් වූ ත්‍රස්ත ප්‍රහාරය මා මෙහිදී ඉතාමත් වේදනා සහගතව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා රජයටත් මගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිවම තිබෙනවා. ඒ නිසා සීකා සමුළුවේ සමාජිකත්වයේ රටවල මේ සමුළුවේ ප්‍රධාන වශයෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලු දෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. මේ සියලු දේටම අවශ්‍ය වන්නේ අධි තාක්ෂණය තුළ සාමය ගොඩනැගීමයි. මෙහිදී කලාපීය සාමය ඉතාමත් වැදගත්. අනාගත සියවසේදී ආසියාව සම්පූර්ණයෙන්ම දුගී භවෙන් තොර ආසියාවක් කර ගැනීමට අපි කැප වී සිටි වෙනවා. දේශය ලෝකෙහි හොබවන අපි මහානවත් නායකත්වයේ චිරන්ජයතු ජනපති. ජනපති මිහිව
මහනුවරක සත් දින මතකය.